අද මම මේ වීඩියෝ එකකින් ඉදිරිපත් කරන්න යන්නේ මෙන්න මේ වගේ කොහොමද සරුවට කංකුන් වගාවක් ඔයගොල්ලෝ කිව්වත්තේ නිර්මාණශීලී ආකාරයට කරගන්න කොහොමද කියලා තමයි ඉදිරිපත් කරන්න යන්නේ. අපි බලමු මේක කොහොමද කරන්න කියලා. ඉස්සෙල්ලා මේ ආකාරයට එකම ප්‍රමාණයේ ප්ලාස්ටික් බෝතල් ඉවතලන ප්ලාස්ටික් බෝතල් තමයි මේකට පාවිච්චි කරලා තියෙන්නේ. ලීටර් 1 ප්ලාස්ටික් බෝතල් තමයි මේක පාවිච්චි කරලා තියෙන්නේ සෝඩා බෝතල්. මේ ආකාරයට කපා ගන්න ඕනේ. ඔකට ඊට පේනවා මේ වගේ කොටස් දෙකකට කපලා දිනවා. එකක් අනිකට බස්සන්න පුළුවන් මේ ආකාරයට. ඊට පස්සේ මෙන්න මේ කොටස අරගෙන මෙන්න මේ කොටස තමයි අපි පැල හිටවන්න යන්නේ. මේ ආකාරයට හිල් විද ගන්න ඕනේ. මේකට කොටිට කුඩා ඩ්‍රිල් එකක් එහෙම නැත්නම් බවුට් එකක් පාවිච්චි කරන්න පුළුවන්. මේ ආකාරයට සිදුරු රාශියක් විද ගැනීමට අවශ්‍යයි. මේ ආකාරයට මූඩියේ විදින සිදුර තරමක් විශාල ප්‍රමාණයක විය යුතුයි. මෙන්න මේ ආකාරයට තමයි අපේ පැල හිටවන බඳුන සකස් වෙන්නේ. ඊට පස්සේ මේ ආකාරයට අපිට මේක විදිහට බස්සන්න පුළුවන් මේ පැල සිටවන බඳුන. මේ තියෙන මේ ආකාරයට සකස් කරගත්ත බඳුන් කීපයක් තමයි අපිට දකින්න හම්බෙන්නේ. අපි දැන් බලමු මේ බඳුන් වල කොහොමද පැලේ හිටවගන්නේ කොහොමද කියලා. පස් මාධ්‍ය විදියට යොදාගෙන තියෙන්නේ 1:1 අනුපාතයට මතු පිටපස් සහ කොම්පෝස්. මේ ආකාරයට පුරව ගන්න. එකට එක අනුපාතයට මතු පිටපස් සහ කොම්පෝස් පොර තමයි මේකට යොදාගෙන තියෙන්නේ. පසුව අපි දැන් බලමු මේකේ පැල කොහොමද ඉඳගන්නේ කියලා. මෙන්න මේ ආකාරයට පුරුක් දෙකක් සහිත කංකුන් නාරටියක් තමයි මේකට භාවිතා කරලා තියෙන්නේ රූටින් හෝමෝනයක් විදියට. මුල්වද්දවය ගැනීම සඳහා ස්වභාවිකව අපිට භාවිතා කරන්න පුළුවන් දෙයක් තමයි කොමාරිකා කියන එක. කොමාරිකා යුෂ තවරලා පහට්ට පැත්ත පොළොවට හිටින මේ පසට හිටින පරිදි සිටුවා ගැනීම සිදු කළ යුතු වෙනවා. එකකට දඩු කැබිලි 5ක් පමණ ප්‍රමාණවත්. මෙසේ සිටුවා ගැනීමෙන් අනුතුරුව වතුරේ දීම අවශ්‍යයි. ජලය පිරවීම අවශ්‍ය වෙන්නේ නැහැ යට බඳුනට. මොකද දිනපතාම වතුර දැමිය යුතු වෙනවා මුල් දින කීපයේදී මුල් අදිනතුරු. මේ ආකාරයට වතුරේදීම මුල් දින කීපයේදී වතුරේදීම අවශ්‍ය වෙනවා. මෙන්න බලන්න දින 4කින් 5කින් ඕකට්ටිට මෙන්න මේ වගේ කොණ්ඩි ලියලා වැඩෙන දළු ඕකට්ටිට දකින්න පුළුවන් වෙනවා. බලන්න මේකේ හැම දණ්ඩකින්ම කොණ්ඩියක් ඇවිල්ලා තියෙනවා. සාර්ථකව හැම එකක්ම පැලවෙලා තියෙනවා. පුරුක් දෙකක් සහිත දණු කැබල්ලක් තමයි සිටවලා තියෙන්නේ. ඉහට්ටයි පහට්ටයි පැහැදිලිව තෝරාගෙන සිටීම කළ යුතු වෙනවා. මේ බලන්න මේ වගව සති එකමාරක් දින 10ක් වගේ වෙනකොට මෙන්න මේ ආකාරයට හොඳින් සරුවට වැඩෙන ආකාරයක් අපිට පේනවා. දඬු කැබිලි හැම එකක්ම පළවෙලා හොඳට හොඳ වර්ධනයක් පෙන්වුම් කරනවා. මෙන්න මේ අවස්ථාවේදී ඔබට බලා ගන්න පුළුවන් යන්තම් මුල් මතුවී පෙනෙනවා මේ වාදන තුලින්. තමත් සරුවට හැම එකක්ම පැලවෙලා හොඳින් දියලා වැඩෙන කට්ටියට පේනවා ඇති. තමත් සාර්ථක ආකාරයට මේක තව සතියක් ගිය තැන මෙන්න මේ ආකාරයට අපිට බලා ගන්න පුළුවන්. ඒ කියන්නේ මේ බලන්න මේ දඬු වල සාර්ථක භාවය, සරු භාවය. මෙන්න මේ ආසයේදී උකටට පුළුවන් මේ දඬු කැබලි කපලා ආහාරයට එක් කරගන්න පුළුවන්. මේ බලන්න මේකේ මූල පද්ධතිය කොහොමද කියලා. හොඳින් මුල් වැටලා තියෙනවා. මේ බලන්න ජල භාජනයේට හොඳින් මුල් ගමන් කරලා මෙන්න මේ අවස්ථාව වෙනකොට දිගින් දිගටම වතුර දීම අනවශ්‍යයි. දවස් 3-4කට සැරයක් දවස් 3කට හෝ 4කට සැරයක් පහළ භාජනයට වතුර පිරීම පමණක් ප්‍රමාණවත්. එහෙනම් ඔකට්ටිය මේ වීඩියෝ එක හොඳයි කියලා හිතනවා නම් ලයික් කරන්න, අපේ channel එක subscribe කරලා අපිට සහයෝගයක් දෙන්න. ස්තුතියි. අපි මෙම channel එක හරහා ඔකට්ටියට ගෙවතු වගාව සඳහා නොයෙකුත් වීඩියෝ විශාල සංඛ්‍යාවක් අපි ඉදිරිපත් කරලා තිනවා. මේ කාඩ් හරහා ගිහලා ඔකට්ටියට මේ වීඩියෝ නරඹීමේ හැකියාවක් තියෙනවා. ඉදිරියේදීත් මේ වගේ නව නිර්මාණාත්මක වගා ක්‍රම පිළිබඳව අපි ඉදිරිපත් කිරීමට බලාපොරොත්තු වෙනවා. ඒක නිසා අපේ channel එක subscribe කරලා අපිත් එක දිගටම රැඳී සිටින්න.